මේ රටේ මිනිස්සු ඡන්දේ දෙන්න හැමදාම තියෙන පාලකයාත් එක්ක තියෙන තරහට වෙන මොකෙක් හරි එකෙක් ගේන. ඒ ගේනිකා හොඳද නරකද බුද්ධිමත්ද යාට මේක ගෙනියන්න පුළුවන්ද කිසිම දෙයක් හොයන්නේ නැහැ. සංවේදී වෙලා ඡන්දේ දීපු නිසා අපට කෙලවෙලා දැන් තියෙන්නේ. මතකනේ 2015 මහින්ද ජනාධිපතිතුමා ඉන කාලේ ආර්ථික සංවර්ධනය 7ට තිබ්බා. රටේ ධනය තිබ්බා. සංවර්ධනය වුණා. ණය අරගෙන හෝ නැතුව හෝ කොහොමරි කළා. ඒ තරහට අර මෛත්‍රීපාලයා ගෙනල්ලා දාගත්ත දවස් ඉඳලා වගතුවක් වුණේ නැහැ. සම්පූර්ණ රට බිඳ වැටිලා අන්තිමට විශාල මනුෂ්‍ය ඝාතනයකුත් සිද්ධ වෙලා පාස්කුට් ප්‍රහාරය වුණා. අන්තිමට මෛත්‍රීපාලත් එක තියෙන තරහට ගෝඨාභය ගෙනාවා. හැමදාම තරහට ගේන්නේ. දැන් අපිට මෛත්‍රීපාල නිසා වැරදුනා. අවුරුදු 4-5ක්. ගෝඨාභය නිසා 3ක් වැරදුනා. අන්තිමට ඒකට කරගහන්න හිටියේ කවුද? අනිල්ුන් නැහැ. එයා අවුරුදු 3ක් කරගැහුවා. දැන් මේ රට බාගට වතුර පිරිච්ච බෝට්ටුවක් වගේ. දැන් මම කියන්නේ අපි මේ යම් මට්ටමකට ආවනේ. මෙවලේ මේක අරගෙන බිමට දාලා දැම්ම කියන්නේ ආයි මේක නැගිටන්නත් බෑ. ආපු විදියේ නරකකුත් නෑ. දැන් ඡන්දේ තියන නෙමෙයි මේක බාර ගන්න එකෙක් හිටියේ නෑ මේ වෙලාවේ. ඇත්තම කතාව අපි දන්නෝනේ අපි. දැන් බලන්න අපේක්ෂකයෝ 40ක් ඉන්නෝනේ. දැන් මේක තිබ්බට වඩා කෙලවෙලා තිබ්බනම් මේ වෙලාවේ එක එකක් ඡන්දෙට එන්නෙත් නෑ. අනික පාලකයෙක් පත්කල්ලි වෙලා පත්කරූප එකට අවුරුදු 5ෙම කුණුහරප කී කියා බනින්න එපා. පත් කරපු එකට උදව් කරපල්ලා. විප්ලවය අපිටත් ඕන මාත් සටනට ආසයි. කැමති. මාත් කැමති කෑ ගහගෙන අතපය උස්සගෙන ඇවිල්ලා සද්ද කරන්න. සද්ද කරාට වැඩ කරන්නේ උන්නේ නැහැ. සද්ද විතරයි. සිස්ටම් එකක් එකපාර චේන්ජ් කරන්න බෑ. පැහැදිලිද? සිස්ටම් එක පොඩ පොඩ චේන්ජ් කරන්න. දැන් චේන්ජ් වෙන්න පටන් ගත්තා විතරයි. අනික මේකේ මැජික් කරන්න බෑ. මේක හෙට ඉඳලා අනිත් දිනදලා කාටවත්. මේක IMF එක දාපු රෙගියුලේෂන්ස් වලට අනුකූලව යන්න ඕන. ටැක්ස් අඩු කරන්න බෑ. ලංකාවේ පළවෙනිම ටැක්ස් අඩු කරේ 5 වෙනි මිහිඳු රජුගේ අනුරාධපුරයේදී. මිහිඳු රජුන්ට කෙල වුණා. කවුරු ආවත් යන්න වෙන්නේ මේ විදියට තමයි. එහෙම නැත්නම් සති දෙකකට වඩා යන්නත් බෑ. වෙනස පටන් ගන්න ඕන තමුන්ගේ ඇඳෙන් කාමරෙන් පටන් ගන්න ඕන. ඒක කරන්නේ නැතුව වෙනසක් ඉල්ලන කොහෙන්ද දෙන්නේ මේවා? ඒ වගේ මේකේ කලබල කරන්න එපා. මේ විදියට නොදන්න දෙයියන්ට වඩා දන්න යක්කු හොඳයි.